කරාපිටියේ හදවත් සැත්කම් පෝලිම 2028 දක්වා දිගුවෙනවා. අද රියාපදිංචි වුණොත් සැත්කම තව වසර 4කින් තමයි කරන්න පුළුවන් වෙනවා. හිතන්න දිගටම මේ ගැන කතා කරලා තිනවම වැඩසටහන් ගණනාවක් කරලා තිබෙනවා. මේ ගැන කොළඹත් එහිමම තමයි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සහ උරස් ශල්‍ය ඒකකය තුළ හෘද සැත්කම් කළ යුතු හෘද රෝගීන්ගේ පෝලිම 2028 දක්වා දිගුවී ඇති බව එම ඒකකයේ ආරංචි මාර්ගය සඳහන් කරනවා. ඉතින් මේ ඒකකයේ ලියාපදිංචින රෝගියෙකුට සේවය කරනද හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යරුන් විසින් ලබා දෙන්නේ 2028 දිනයක් කියලා කියන්නේ. ඒකට හේතු තියෙනවා. ඉතින් මේ කරගෙන යන විදිහක් නැහැ. විශේෂයෙන්ම කොන්ත්‍රාත් පදනම් මත මේ ඒකකයේ සේවය කරන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා සමග මෙහි හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යරු තිදෙනෙක් සේවය කරනවා. ඉතින් සතියකට හෘද සැත්කම් හතරක් පමණක් සිදු කරනවා කියලා වාර්තා වුණා. ඒකත් වසරේ නාමල් ගමගේ මහතාගේ හෘද සැත්කම් කළ යුතු රෝගීන්ගේ ලැයිස්තුව 1500ක් වෙලා තිබ්බා. ඒත් ඒ වර්ෂයේ නාමල් ගමගේ මහත්මයා සිදු කර ඇත්තේ හෘද සැත්කම් 400ක් දී හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා කියන්නේ ඔහු විශ්‍රාම යන විට සැත්කම් කළ යුතු රෝගීන් 4000ක් පමණ ලැයිස්තුවක් තිබුණා. එම රෝගීන් ජීවත්ව සිටිනවාද යන සොයා බැලිය යුතුයි කියලා කියනවා. ඉතින් මේ ගැන තමයි මෙහිදී සඳහන් කරන්නේ. වගේම මේ පිළිබඳව අදහස් පළ කරන විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටොලුෂා හරිෂ්චන්ද්‍ර මහත්මිය, ඉතින් අය හිටපු වෛද්‍ය හරිෂ්චන්ද්‍ර මහතාගේ දියණිය. ඉතින් එහිදීත් අය කියන්නේ 2028 එක් බලා සිටීමට හෘද රෝගියෙකුට සිදුවීම ප්‍රායෝගික නෑ. ඒ නිසා අලුතෙන් ලියාපදිංචි වන රෝගීන් සඳහා අමතර ලැයිස්තුවක් අපි හදලා තියෙනවා. දිනකට හෘද රෝග සැත්කම් දෙකක් විතර මා විසින් සිදු කරනවා. එක් හෘදයක් හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍යරයෙකුට කනිෂ්ඨ වෛද්‍යරු 8ක් ඉන්නවා. කනිෂ්ඨ වෛද්‍යරුන්ගේ හිඟිය තියෙනවා. මේකත් එක්ක මේ ප්‍රධාන වශයෙන් බලපාන කාරණා ගණනාවක් තියෙනවා කියන එක තමයි අද දවසේ වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් අද පුවත්පතේ වාර්තා කරලා තිනු. ඒ කියන්නේ කී දෙනෙක් ඉන්නවද තමන්ගේ ස්ටෙන්ට් එකක් දාගන්න, ඔපරේෂන් එකක් කරගන්න, මොනවාරි කරගන්න. ඉතින් නමුත් වෙලා තියෙන්නේ ඒ කිසිවක් කරන්න විදියක් නැති වෙනවා. ඉතින් මැරෙනවා තියෙනවා කියලා කියන රෝගයක් තියෙනවා. අනේ මම මැරෙයිද දන්නේ දන්නේ නැහැ කිය කී ඉන්නවා. ළමයින්ගේ වැඩක් කරගන්න බෑ, ගමනක් යන්න බෑ, යන තැන පරිස්සමට යන්න ඕන. ගියත් කොහේ හරි දන්න තැන ඉස්පිරිතාල තියෙන පැත්තට ඔය රෝගයක් හැදුනොත් අදුවානේ ඔතන මොනවා හරි තත්ත්වයක් තියෙනවා කියලා වාර්තා වුණොත් රිපෝට් එකක් ආවෙන් පස්සේ තමයි මිනිසුන්ගේ බය තේරෙන්නේ. Tamanට ඕක වෙනකන් ওই බලධාරියෙකුටවත් තේරෙන්නේ නැහැ. යන්න ලඟුණාම තමයි විශ්‍රාමයන් යන්නකොට තමයි මතක් වෙන්නේ ආ මගේ කාලේ ගොඩක් දේවල් කරන්න තිබ්බනේ කියලා. කරනවා නම් කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මේ වගේ මේ සමහර වෙලාවට මෙතන තියෙන ඇත්තට මැනේජ්මන්ට් ඉෂුස් සමහර තැන්වල කොළඹ නම් බැලුවෙන් පස්සේ අපි දැක්කේ මේ වගේ දේවල්. ඉතින් සමහර තැන්වල වායු සමීකරණ කැඩලා ඒව භාවිතා කරන්න බෑ කියලා තියලා තියෙනවා. ශල්‍යගාරවල එකයි පාවිච්චි කරලා දෙකයි පාවිච්චි කරලා ඉතුරු එක හදාගන්න බෑ කියන අපි අවුරුදු ගාණක් තිස්සේ අමාත්‍යාංශයට කියනවා මේව වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඕක තමයි තාම තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තමයි ලොකුවටම තිබුණේ කොළඹ මීට වසර කීපයකට ඉස්සෙල්ලා තියෙන තත්ත්ව බැලුවෙන් පස්සේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.